හොඳයි කෘෂි නියෝස් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා සිටින ආදරණීය හිතවතුනි ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා උන ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඔබට ගොඩක් වැදගත් වෙන තොරතුරක් ඔබත් එක්ක බෙදා හදා ගන්නට තමයි කෘෂි නියෝස් වලින් බලාපොරොත්තු වෙන්නේ. කෘෂිකර්ම ශිෂ්‍යත් එක්ක සම්බන්ධ වෙලා සිටින කෘෂිකර්ම ශිෂ්‍යයට ආදරය කරන බොහෝමයක් දෙනෙක්ගේ ජීවිතයේ සිහිනයක් තමයි ඊට සම්බන්ධව කෘෂිකර්ම විද්‍යාවේදී උපාධියක් ජීවිත කාලය තුළදී සම්පූර්ණ කර ගැනීම. ඉතින් මේ වෙනුවෙන් ජීවිතයේ බලාපොරොත්තු තබාගෙන සිටින ඔබට වැදගත් වෙන තොරතුරක් තමයි අද දවසේ කෘෂි නියෝස් වලින් බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, මේ අවස්ථාව ලබා ගන්නට නම් ඔබට කෘෂිකර්මය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් තිබිය යුතුයි. එහෙම නැත්නම් සත්ව පාලන ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් ඔබට ඩිප්ලෝමාවක් වසර දෙකක ඩිප්ලෝමාවක් ඔබ සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒ වගේම තමයි ඔබ විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වෙලා සිටීමත් මේ වසර හතරක කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන්නට සුදුසුකමක් බවට පත් වෙනවා. හොඳයි, එහෙනම් මේ අවස්ථාව ලබා දෙන්නේ අපේ රටේ කොමන විශ්වවිද්‍යාලයෙන්ද? හොඳයි, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් තමයි ඔබට මේ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ඔබ මේ වෙනකොට කෘෂිකර්මය සම්බන්ධයෙන් කෘෂිකර්ම ශ්‍රේෂ්ඨය නියෝජනය කරමින් රැකියාවක නිරත වෙන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. එසේනම් ඔබට මේ කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන්නට සුදුසුකම් තිබෙනවා. හැබැයි ඔබ වසර පහක් කෘෂිකර්ම ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් කෘෂිකර්ම ශ්‍රේෂ්ඨය නියෝජනය කරන රැකියාවක නිරත වී සිටීම, ඒ සම්බන්ධව අත්දැකීම් තිබීම මේ කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කිරීමට සුදුසුකමක් බවට පත් වෙනවා. ඉතින් මේ අනුව ඔබ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨය නියෝජනය කරන රාජ්‍ය අංශය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලික අංශය වෙන්නට පුළුවන්. වසර පහක පළපුරුද්දක් ඔබට තිබෙනවා නම් ඔන්න මේ සඳහා ආයතන කිරීමේ අවස්ථාව ඔබට උදා වෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයෙන් පිරිනමන මේ කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය ඔබට සම්පූර්ණ කරන්නට නම් ඔබේ වයස අවුරුදු 40ට වඩා අඩු විය යුතුයි. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන, මේක පාර්ට් ටයිම් කෝස් එකක් නෙවෙයි, මේක ෆුල් ටයිම් පාඨමාලාවක්. ඒක නිසා ඒ සම්බන්ධවත් ඔබට ඒ සඳහා අනුගත වීමේ හැකියාවත් ඔබට තිබෙන්නට අවශ්‍ය වෙනවා මේ වෙනුවෙන්. ඉතින් මේ පාඨමාලාව සඳහා ඔබ ආයතන කළාට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලය මගින් පවත්වනවා විශේෂයෙන්ම විභාගයක්. අන්න ඒ විභාගයට මුහුණ දීලා ඒ විභාගයෙන් සමත් වෙන පිරිස තමයි මේ විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරන්නට තොර ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තියෙනවා සඳහන් කරන්න. දැන් ගොඩ දෙනෙක් කල්පනා කරනවා ඇති මේකට කොහොමද ආය කිරීම කරන්නේ, ගෙවීම කරන්නට වෙනවද? ඇත්තටම සහෝදරවරුනි, මේකට කිසිම ගෙවීමක් සිද්ධ කරන්නට අවශ්‍ය නැහැ. මේ කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය වෙනුවෙන් ලබා දෙන මේ ශිෂ්‍යත්ව ඔබට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම ආය කිරීමකින් තොරව. ඉතින් ඔබට ලැබෙන බොහොමත්ම අගනා වටිනා අවස්ථාවක් විදිහට මේ අවස්ථාව හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ සම්බන්ධව අවශ්‍ය වෙන සුදුසුකම් තවත්තරතුරු රාශියක් තිබෙනවා. මම ඒවා මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇතුළත් කරනවා. ඒ ලින්ක් එකේ මම දානවා මේ සම්බන්ධව පළමුණ පුවත්පත් දැන්වීම. ඔබට ඒ පුවත්පත් දැන්වීම පරිශීලනය කරලා මේ සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු දැනගැනීමේ අවස්ථාව උදා වෙනවා. එසේනම් ආයතනපත් යොමු කරන්නට ඕන අවසන් දිනයත් අවසන් වශයෙන් මතක් කරන්නම්. ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා වෙනකන් ඔබට මේ වෙනුවෙන් ආයතන කිරීමේ හැකියාවත් තිබෙනවා. ඉතින් අපි ආදරණීය හිතවතුන්ට මතක් කරනවා ඔන්න කෘෂිකර්මයෙන් ඉදිරියට යන්නට කෘෂිකර්ම විද්‍යාවේදී උපාධියක් සම්පූර්ණ කරන්නට බලාපොරොත්තු වෙ සිටින ඔබට වැදගත් වෙන කෘෂි නිවුස් එකක් අද දවසේ තොන්න කෘෂි නිවුස් වලින් අපිට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණා. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ඔබේ යාළුවන්ටත් බලා ගන්න, වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මොහොත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔබ කෘෂි නිවුස් එක්ක තවම එකතු වුණේ නැත්තම් අපේ channel එක subscribe කරේ නැත්නම් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඉදිරියට අපිට මේ වගේම වැදගත් වෙන කෘෂි තොරතුරු බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් හිතවතුනි, අද දවසේ ඔබෙන් සමගින් යන්නට අපිට අවසරයි. ප්‍රාර්ථනා කරන ඔබට සුබම සුබ දවසක් වේවා, නිරෝගීමත් අනාගතයක් වේවා කියලා.